व्याकूलवन मिनिस सित सतल अमिल निमल बुदुदहामे शक्तियन सुवपत करन पिनस निपारमितव दरुण दक्षिणा धर्म दक्षिणावट वेडमावताल गरु देशक्यानन भांसे करंदिन्य उनगस्वल सिरि निवेसारामाधिपति श्री सद्धर्मा सुरक्षा पदनमे निर्मात्रु शास्त्रपति पूज्यपाद पिटिकल दम्म विनीत स्वामीन भांसे अवसराई स्वामीन भांस समंता चक्रवालेसु गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्कदं धम्म श्रवण कालो अयं बदंता धम्म श्रवण कालो अयं बदंता धम्म श्रवण कालो अयं बदंता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स यमक पाटिहारिये ज्ञानं बुद्ध ज्ञानं तीति धर्मश्रवणा विलासी वासनावंत कारुणिक पिन्वत्नी नित्य एफएम जातीय नालिकावे अद धर्मानुशासनावे दायकत्वे लबा गनिमिन धर्म दक्षिणावे दायकत्वे हिमिकर गनिमिन धर्म दानमे पिंकम संदहा हिमिकम कियनु लबांगने अंक 37 समगी मावत कलुकुंदयाव मल्वान पदिंचि एकम पुत हेवा तलगस दूवगे शनिक्द सिल्वा पुतुनुवां सहा स्वामी दियनिय दयाबर मैनियन वन्यारच्चिगे करुणावती माताव सीलु सहोदर सहोदरियां एतुलु हौले ज्ञातीन विशेष अरमुनक कारणावक निमित्तक एतुव पिंकमक सिद्ध करन्ने अरमुनु कारणा निमिति एतुवाई सनिमित्ता भिक्खवे कुसला धम्मा उपज्जन्ति नो अनिमित्ता पिंकमक करनवा तबा पिं सितुविल्लक्वत् पहल वेन्ने नेतिलु पिन्वतुनि निमित्तक नेतुव हेतुवक नेतुव कारणावक नेतुव एनिसा मे करन्ने उदारतर पिंकमक मे पिंकमटत् हेतुवक निमित्तक कारणावक तिबेनवा दायकत्वे दारण पिन्वतुन विसिम धर्म दानमे पिंकम सिदु करगन्ने कुमन निमित्तक हेतुवक निसा दै धम्म देशनाव अवसानयेदी प्रकाश करला पुण्यानुमोदनाव आशीर्वादय धम्म देशनावेन अनतुरुव सिदु करन्नट मा समगम धर्म श्रावक ओबत् एकतु वन लेस सिहिपत् करमिन आराधना करमिन बदादा धर्म दक्षिणाव आरंभ करनवा पिन्वतुने जीवमान बुदु पियानन वहन्से दकिन्नट देकुन वहन्सेगे धम्म श्रवणय करंत ए धम्म श्रवणय करला निवन पासक करंत मट ओबट पिं तिबुने ने एनिसा अपि भाग्यवंतयो बवट पत्तुने ने दिवमन बुदुन सियसिंग दकिंत ए भाग्य अपिट नोलबुना अपि मे कालयेदी भाग्यवंतयो बवट पत्तुना ए गौतम तथागत मगे बुदुरजानन वहन्सेगे श्री सद्धर्मय लोकये पवतिन कालयक
උන්වහන්සේ නමින් වැඳලා පුදලා පින් කර ගන්ත උන්වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලා උන්වහන්සේ පරිහරණය කර පාරිභෝගික චෛත්‍යයන් වහන්සේලා වැඩ ඉන්න කාලයක උපන් අපි වාසනාවන්ත වුණා එවැනි ඌ පින්කම් කරගෙන හෝ සසරින් එතර වෙන තැනට වැඩ සලසා ගැනීමට ලැබිච්ච වාග්යක් තියෙනවා පින්වත්නි නිකමට මොහොතක් පින්වතුන් කල්පනා කරලා බලන්ටකෝ ජීවමාන බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ අපිට උපදින්න බැරි වුණා හොඳයි උන්වහන්සේගේ ශාසනය තියෙන කාලෙත් උපදින්න බැරි වුණාන උපන්නත් මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්නට බැරි වුණාන වෙනත් දහමක් මිත්‍යා දෘෂ්ටික දහමක් අදහන තැනක නම් උපන් අපේ සංසාර ගමන කොහොමද වෙයිද එහෙම කාලකන්ණි වෙන්නේ නැතිව අපි භාග්‍යවතුන් විදියට අපි පින්වතුන් විදියට අපි වාසනාවන්තයින් විදියට තේරිපත් වෙලා තිබෙනවා පින්වතුනි තථාගත මගේ බුදුහාමුදුරුවන්ගේ ශාසනය ලෝකේ තාමත් නිර්මලව පිවිතුරුව පවතින කාලයක උන්වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවල් ඒ විදියටම තවමත් මේ ලෝකේ පවතින කාලයක උපන්න නිසා මේ ලැබිච්ච වාසනාවන්තකමින් ප්‍රයෝජනය ගත්තා වෙන්නේ අප්‍රමාදීව මේ දහමේ නිරත වුණොත් හා උන්වහන්සේ සියසින් දැක්කා සමාන විදියට හිතෙන් හිතාගෙන උන්වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලා දැක බලා වැඳ පුදාගෙන පින් දහම් කරගත්තු නැත්නම් මේ ලැබිච්ච ඇස් දෙකෙන් වැඩක් වෙන්නේ නැහැ මේ ලැබිච්ච පංචස්කන්ධයෙන් වැඩක් වෙන්නේ නැහැ බුදුහාමුදුරෝගාව දන ගහන්නට බැරි පසඟ පිහිටුවලා බුදුහාමුදුරෝ ළඟ වැඳ වැටෙන්නට බැරි මේ ලැබිච්ච පංචස්කන්ධෙන් ඇති වැඩේ මොකක්ද මේ පංචස්කන්ධයෙන් ප්‍රයෝජනයක් ගත්තාය කියලා ටිකකට හරි හිත හදාගන්න පුළුවන්කම තිබෙන්නේ ශාරීරික උද්දේශික පාරිභෝගික සෛත්‍යයන් වහන්සේලා වේර වහන්සේලා වැඳ පුදා ගත්තොත් තමයි ඒ භාග්‍ය ලැබිලා තිබෙන්නේ ඊටත් වඩා උත්සාහවත් වෙන්න ඕන පින්වතුනි මේ නිර්මල පිවිතුරු ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා ජීවිතයට එකතු කරගෙන පිළිපැදලා ඉතාමත් ඉක්මනින්ම මේ සසරෙන් නිදහස් වෙන්න. ඒ වෙනුවෙන් ශාස්ත්‍රුන් වහන්සේ දිවිහිමියෙන් සරණ යන්ත ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් අවශ්‍යයි කියලා දිගින් දිගට අපි මතක් කළා. ඒ දැනුම ලබා දීමේ පිවිතුරු චේතනාවෙන් යුක්තව දැන් දීර්ඝ කාලයක් වසර දෙකකටත් වැඩි කාලයක් අපි තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව දේශනා කරමින් එනවා. සදැහැති ඔබ ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කරනවා දැනුම ලබා ගන්නවා බුදුහාමුදුරුවන්ට ලං වෙනවා කියලා අපි හිතනවා විශ්වාස කරනවා. යම් දිනක මේ දේශනාව අවසන් වෙනකොට ඔබ ලොකු දැනුමක් බුදුහාමුදුරුව ගැන දැනගෙන තිබෙනවා වගේම අවබෝධ කරගෙන තිබෙනවා වගේම කවදා හරි ඒ දිනේ අවසන් දිනේ ආපු දවසට හදවතින්ම දැනගෙනම බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියලා ඔබට අවබෝධයෙන් කියන්න පුළුවන්කම ලැබී තිබුණොත් net fm ගුවන් විදුලිය අපි මේ දරණ උත්සාහයේ ප්‍රතිඵලයක් ඇත කියලා ප්‍රතිඵලයක් තිබුණාය කියලා අපිට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුන් දහම තුලින් ලෝතුරු බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගන්න දකින්න උත්සාහවත් වෙන්න සියසින් බුදුන් දැක නිවන් දකින්න අපිට පින තිබිච්ච නැති නිසා ධර්මය තුලින් නුවණැසින් බුදු පියාණන් වහන්සේ දකින්න උත්සාහවත් වෙන්න අමාරු වැඩක් නෙවෙයි පින්වතුනි උත්සාහවත් වුණොත් ලේසි අපිට මේ මාර්ගය තිබෙනවා සියසින් බුදුන් දකින්න පින නොතිබෙච්ච අපිට මනසින් බුදුන් වහන්සේ දකින්න නිර්මල ධර්මය තියෙනවා දහමින් බුදුන් දකින්න හැටි උන්වහන්සේ ඉගැන්නුවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ඒ නිසා කාරුණික පින්වතුන් හදවතින්ම බුදුන් සරණ යන දවස ලං කරගන්න ඒ සඳහා ඔබ කල යුත්තේ ඒ දිවිහිමියෙන් සරණ යන්ට බලාපොරොත්තු වෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැන කියා ගන්න එක අවබෝධ කරගන්නේ අන්න ඒ අවබෝධය සඳහා රුකුලක් දෙන එක උදව්වක් වෙන එක උපකාරී වෙන එකයි පින්වතුනි අපි මේ සිද්ධ කරන්නේ හොඳයි අපේ පින්වතුන්ට මතක ඇති අපි සිහි කළා පසුගිය සතියේ වෙනකොට දැන කියා ගත්තා
අපි මුල පිරුවා සම්බුද්ධත්වයෙන් වසර 7ක් ගත වෙනකොට තථාගත මගේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ජීවිතයේ උන්වහන්සේ ලබන ලද 37 ඥානයන් අතර යමක ප්‍රතිහාරී ඥානං බුද්ධ ඥානං කියලා අපි මතක් කළා යමක ප්‍රතිහාරිය පෑමේ නුවණ ඒ ප්‍රයෝජනීයට ගත්තේ නැත්නම් ඒ තුලින් ලෝකයට යමක් කළා නම් සම්බුද්ධ ජීවිතයටම අවස්ථා තුනයි මුල් අවස්ථා දෙකම අපි පැහැදිලි කරලා අවසන් කළා මේ චරිත කතා විස්තර කරගෙන ඉද්දි තෙවන අවස්ථාවට තථාගත මගේ බුදුහාමුදුරු යමා මහ පෙළහර පාන්ට ඒ පරිසරය ඒ වටපිටාව ගොඩනැගීගෙන එන හැටි අපි පසුගිය සතිය දක්වාම කාරණාවල් ඉදිරිපත් කළ පින්වතුන් ඒ අතරේ තිබුණා තීර්ථකයොයි අර මහ සිටුවරයයි කටියත් එක්කම අර උස කණුවක රත්සඳුන් ගැටයකින් කපාගත් විශාල ප්‍රමාණයේ පාත්‍රයක් නවල ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවනම් ඉර්ධියෙන් ඇවිල්ලා මේ පාත්‍රය ගන්ට මම ඇතුළු සිය පවුලම එදාට ඒ තැනැත්තාව දිවිහිමියෙන් සරණ යනවා පුද සත්කාර කරනවා වන්දනා කරනවා කියලා ප්‍රකාශ කළා අපි මතක් කළා පින්වතුන්ට මම බුදු වෙලාය අපේ ලොක්කා බුදු වෙලාය කිය කියා හිටපු කාණ්ඩායම් හයක් හිටිය ශක්ෂාස්ත්‍රවරු කියලා ඒ අයගේ තිබිච්ච හපංකම් කපටිකම් කෛරාටිකකම් ගැන අපි මතක් කළා තේරුම් කළා මේ පාත්‍රය ගන්න දාපු විවිධාකාර දර්ශන ඉදිරිපත් කරපු කපටි න්‍යායව සිටුවරයයි වට අහුුණෙත් නැ මේ පාත්‍රයේ ඉර්ධියෙන් ඇවිල්ලා ගණ්ඩ කිසිවෙක් නැති නිසාවෙන් මිනිස්සු දොස් කිය කියා යන්ට ගත්ත ලෝකේ රහතන් වහන්සේලා නැ බුදුවරු නැ ඉනවනම් ඇවිත් මේ පාත්‍රයේ ගන්ට එපා ඉර්ධියෙන් ඇවිල් ඒ කන වැකුණේ මුගලන් මහරහතන් වහන්සේ පින්ඩොල බාරද්වාජ මහරහතන් වහන්සේ උන්වහන්සේලා දෙනම වහන්සේ අතර ඇතිවෙච්ච සංවාදය අපි සිහිපත් කළා පසුගිය සතියේ මේ වන විටත් මුගලන් මහරහතන් වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්ය ගැන මුළු ලෝකයාම දන්නව දැනගෙනයි හිටියේ භාග්‍යවතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට 이르දිමත් තෙරවරුන් අතර අගතනතුරක් තිබෙකට පිරිනමලයි තිබුණේ මිනිසුන් විතරක් නෙවෙයි දෙවියෝ බ්‍රහ්මයෝ සක්‍රයා පවා මුගලන් මහරහතන් වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්ය ගැන ඒවන විට දැනගෙනයි හිටියේ. ඒ නිසාවෙන්ම මේ කාර්යය ඔබ කළ යුතුය කියලා මුගලන් මහරහතන් වහන්සේ පවරන්නේ පින්ඩොල බාරද්වාජ මහරහතන් වහන්සේ. මුලදී උන්වහන්සේ කිව්වේ මම නෙවෙයි ඔබ වහන්සේ තමයි සුදුස්සම මේ කාර්යයට කියලා. ඇතිවෙච්ච සංවාදයෙන් කරුණු අවබෝධ කරගෙන පින්ඩොල බාරද්වාජ මහරහතන් වහන්සේ 이르දියෙන් අහසට පැන නැගලා උන්වහන්සේ කරපු ක්‍රමය පිළිබඳව අපි මතක් කළා පසුගිය සතිය පුරාවට උන් වහන්සේ මහා පර්වතයක් දැන් මේ සිටුතුමාගේ ගම් පලාතම වැහිලා යට වෙලා යන්න පුළුවන් ප්‍රමාණයේ මහා පර්වතයක් 이르දියෙන් අහසට අරගෙන උන් වහන්සේගේ ශ්‍රී පාදයේ ඇඟිලි දෙකක් අස්සේ ගහගෙන ඒක එතකොට උන් වහන්සේ කොයිතරම් විශාල රූපයක් මවා ගන්නට ඇතිද ආසේ අහසට පැන නැගලා පින්වතුනි හරියට මම කිව්වා නිකන් රවුම් බිස්කට් එකක් විස්කෝතුවක් වාගේ එකක් ඇඟිලි දෙක අස්සේ රුවාගෙන ඉන්න විදියට තමයි අර මහ පර්වතය දැන් බිම ඉන්න අයට පේන්නේ. එතකොට ඒක අතහැරියොත් එහෙම මහ පොළොවට මොකක් වෙයිද කියලා තමයි දැන් මිනිස්සු බය වෙලා තියෙන්නේ. ඉර එළිය වැටෙන්නේ නැහැ අඳුර වුණා එහෙම් පිටින්. මොකද දැන් මේ පලාතටම උඩින් අහසේ තියෙන එහෙම් පිටින්ම මහ පර්වතය. මිනිස්සු හොඳටම බය වෙලා මේ මොකක් දැයි වෙන්නේ කියලා. හැංගෙන්න පුළුවන් හැම තැනකම හැමෝමත් එක්ක බයි වෙවුල වෙවුලාම හැංග වුණා පින්වතුනි. ඒ තැන්වල හැංගෙන්න පටන් ගත්. ඔළුව මුවා කරගන්න පුළුවන් තැන් බල බලාම අත් දෙකෙන් ඔළුව වහගෙන ඒ තැන්වලට විගහට මරණ බයේ දුවන්න පටන් ගත්තා. අවසානයේ උන් වහන්සේ හරියට වලා ගැබකින් මිදෙච්ච පුන් සඳක් වාගේ තමන් වහන්සේ ඒ ආකාශයේ ඉඳගෙනම සීළු දෙනාටම පේන්ද සැලැස්සුවා. උන්වහන්සේව දැක්කට පස්සේ තමයි අපේ වචනින් කියනවා නම් කට්ටියගේ ඇඟට ලේ ටිකක් ඉන්නේ. දැන් නිකන් ඉතන්ද බිම ඉන්න මිනිස්සු උඩ බලාගෙන හොඳටම මර බය ඇති වෙලා කන්දක් තියෙනවා උඩ. ඕක දැන් බිමට වැටුනොත් සේරම ඉවර. කතා කරන්න දෙයක් නැහැ සේරම චප්ප වෙලා යනවා. දැන් එතකොට කන්ද විතරයි මුලින් පේන්නේ. දැන් ඔන්න පින්ඩොල බාරද්වාජ හාමුදුරුව පෙන්නහම තමයි මිනිස්සුන්ට පොඩි සහනයක් සැනසුම් සුසුමක් එළුවේ. දෙවියනේ මේ කවුද? මේ අප
අපිට මේ බය ඇති වෙලා තියෙන්නේ මොන වගේ කාරණාවක් නිසාවෙන්ද? අපි මේ කල්පනා කළේ මොකකටද අපි මේ බය වුනේ කියලා බොරුවකටද කියලා? නෑ ඇත්තකට ඇත්ත දෙයකටනේ අපි බය වෙලා තියෙන්නේ. ඒ අපේ මහ තෙරුන් වහන්සේ කරපු මහා පෙළහරක්නේ. ඇති යාන්තම් අපි මරණයෙන් බේරුණා. එකට එක කියන දොහොත් මුදුන් දීගෙන වැඳගෙන මුළු ලෝකෙටම අබය දීපු මුළු ලෝකේම සත්වයන්ගේ මරණ බය දුරු කරපු තථාගත බුදුරජාණන් වහන්සේගේ අනුජාත පුත්‍රයන් වහන්සේ නෙමේ ඔබ වහන්සේ අපට අබය දුන මැනවි මරණයෙන් බේරා දුන මැනවි අනේ පින්ඩොල බාරද්වාජ හාමුදුරුවනේ ඔය ඇඟිලි දෙකක් අස්සේ කකුලේ ඇඟිලි දෙකක් අස්සේ ගහගෙන ඉන්න පර්වතේ අයින් කරන්නකෝ ගැලවිලා බිමට වැටුනොත් අපි හේරම මැරිලා යනවනේ ඕක අයින් කරන්නයි කියලා හැමෝම කෑග ගහ කියන්න ගන්න. උන්වහන්සේ ඉරුදීෙන්ම ඒක අයින් කළා තිබිච්ච තැනට ඒ පර්වතේ යැව්වා. තමන් වහන්සේ අහසේ වැඩ ඉන්නවා ඉරුදීෙන් අහස් කුස සිසාරා පින්නතුනේ සාරාගිරි මණ්ඩලයක් වාගේ උන්වහන්සේ දිලිහි දිලිහි අහසේ වැඩ ඉන්නවා. මෙන්න සිටුවරයයි ගෙදර හිටපු අඹු දරුවෝ සේරම මිදුලට ඇවිල්ලා වැඳ වැඳ පෙරලි පෙරලි එසේද ස්වාමි දරුවාණනි මේ පෙළහර ගැත්තවුන් නිසාවෙන් අපි නිසාවෙන්ම නේද ඔබ වහන්සේ මේ පෙළහර පා වදෑරුවේ අපි කෙරෙහි අනුකම්පාවෙන්මනේ ඔබ වහන්සේ මේ වැඩේ කළේ මේ ලෝකේ වංචාවෙන් අපි බුදුය අපි බුදුය කියලා බුදුනාය කියලා හොර බුදුවරු හය දෙනෙක් ඉන්නවන් මේ හොර බුදුවරු හය දෙනාගේ හොරකම් ටිකක් දැන් එළි වුණා ඔබ වහන්සේගේ බුදුහාමුදුරුවන්ගෙත් ඔබ වහන්සේගෙත් ඇත්ත தত্ত্বය අපි දැන් දැක්කා අපිට දැන් ඒක පෙනිලා ඉවරයි කරුණා කරලා පින්ඩොල බාරද්වාජ හාමුදුරුවනේ අපේ මේ මිදුලට වඩින්ට ඔබ වහන්සේගේ ශ්‍රී පාදයේ නැමැති පියුන් දෙකෙන් අපේ මේ මිදුල සරසන්ට මේ අහසින් වඩින්ටලු බිමට අහසින් බිමට බැහැලා වැඩවදාරන මැනවි කියලා දැන් ඔන්න පින්නතුනේ සිටුවරයා කෑ ගහලා ආරාධනා මා තෙරුන් වහන්සේ ආකාශයෙන් බැහැලා සිටුවරයාගේ මිදුලේ මැද කප්රුකක් වාගේ පින්නතුනේ වැඩ සිටියා. මේ වෙලාවේ සිටුතුමා ඇතුළු පිරිස උන්වහන්සේට වැඳලා උන්වහන්සේට ආරාධනා කරලා ආසනියක් පනවලාගෙට වඩම්මගෙන ගිහින් වඩා හිඳුවලා උන්වහන්සේගේ පා දෝහණය කරලා සුවඳ තෙල් ගල්වලා අර උසක එල්ලලා තිබිච්ච ආකාශයේ දාලා තිබිච්ච සඳුන් පාත්‍රය බාලා අරගෙන සෝදලා සුවඳ තෙල් දාලා පිරිමැදලා ගිතෙල් මී වෙඬරු හකුරු වෙන මීම චතු මදුරවලට ගන්න දේවල් ඇතුළු විකාලයේ කැප දේවල් මී මේවා පුරවලා අර පාත්‍රයේ මහ තෙරුන් වහන්සේ අතට පිළිගැන්නුවා. ස්වාමීනි අද පටන් තුනුරුවන්ට කුලගැතියෙක් වෙනවා මම. මම අද තුනුරුවන්ගේ දාසයා. මම අද තුනුරුවන්ගේම වැඩකාරයා. මම ඔබ වහන්සේගේ පියතුමන් වහන්සේ කියන්නේ බුදුහාමුදුරු. උන්වහන්සේගේ ශාසනයත් ආරක්ෂා කරන එක්තරා එක් ශ්‍රද්ධාවන්තයෙක් විදියට මා දිහා බලන්ට යම් කිසි කෙනෙක් තරහින් කෝපයෙන් කඩුවක් අරගෙන මට කිව්වොත් බෙල්ල කපන එක කපනවා මයි ඔය බුදු කෙනෙක් නෙවෙයි කියලා කියන්න කිව්වොත් පින්ඩොල බාරද්වාජ හාමුදුරුවනේ මම කියනවා කපාපන් මගේ බෙල්ල ඒ බුදු හාමුදුරුම තමයි. එහෙම නැත්තං යම් කිසි කෙනෙක් මේ දහමට ඕක දහමක් නෙවෙයි කියලා කියන්න කියලා මට බල කරොත් නැත්තං ඉසගතනවය කියලා ඉසගසාපු දෙන්හා මුදුරුවනේ මං කියනවා මේ දහම දහමයි කියලා. මේ සංගුන් නෙවෙයි සංගරත්නිය නෙවෙයි නොසංගුන්ය සංගුන් නොවේ යයි කියලා කියන්න කිව්වොත් නැත්තං ඉසගසනවා කියලා ඉසගසා දාපු දෙන් මම කියනවා නෑ ඒ සංගරත්නිම තමයි. මේ විදියට පින්වතුනි තුනුරුවන්ගේ ගුණ කියලා සරණී පිහිටිය. මේ වෙලාවේ පින්ඩොල බාරද්වාජ මහ තෙරුන් වහන්සේ සිටුතුමානන් ඇතුළු කරගත්ත මුළු නගරවාසී සියලු දෙනාටම ගැළපෙන දහම් දේශනාවක් ඒ වෙලාවේ දේශනා කළා. ඇත්හලකින් නික්මෙන අස්ති රාජයෙක් වගේ සිටුතුමාගේ ගෙදරින් නික්මිලා පාත්‍රය අත්ලේ තබාගෙන නුවරින් පිටත් වෙලා
බුදුරජාණන් වහන්සේ වාසය කරන්නේ කොයි පන්සලේද කොයි වෙහෙරේද අන්න පින්ඩොල බාරද්වාජ මහ තෙරුන් වහන්සේ ඒ පැත්තට දැන් වැඩම කරනවා පින්වතුනි දැන් ඔන්න විවිධ විවිධ කාර්යවලට යන මිනිස්සු අතරමඟදී හම්බු වෙන දර පලාගෙන දර කඩාගෙන ඉන්න කැලේට ගිය මිනිස්සු ඒ විවිධ කුෂිකර්ම කටයුතු වලට ගොවිතැන් කටයුතු වලට හේනට කුඹුරට ගියපු මිනිස්සු පින්ඩොල බාරද්වාජ මහ තෙරුන් වහන්සේ මුළු නුවරටම අන්න පෙළහරක් පෑවය අන්න පින්ඩොල බාරද්වාජ තෙරුන් වහන්සේ අර සිටුවරයගේ මිදුලේ අර දින 6 7ක් තිස්සේ සඳුන් පාත්තරයක් අර අහසේ 90ක් මත නවල තිබුණා ගණ්ඩ කිසිම කෙනෙක් හිටියේ නැ අන්න පින්ඩොල බාරද්වාජ හාමුදුරුවෝ ඒ පාත්තරේ ඉරුදීෙන් ගිහිල්ලා ගත්තලු මෙහෙම මෙහෙම පින්වතුනි ඒ කතාවල් අතන මෙතන දැන් හරි හරියට කතා කරනු ඒ වචන අහලා දැන් විශාල පිරිසක් පාරට එක්රොක් වෙනවා පන්සලට වඩින පින්ඩොල බාරද්වාජ මහරහතන් වහන්සේගේ පිටිපස්සෙන් මා සෙනග කන්දරාවක් එන අනේ අපේ හාමුදුරුවනේ අපිත් දැක්කේ නෑනේ අපිත් ආසයි ඔබ වහන්සේගේ පෙළහර බලන්ට දකින්ට ඒත් අපිට බැරි වුණානේ ඒ පෙළහර දකින්ට බලන්ට අපිටත් මේ අපේ ආසාව සංසිඳුව ගන්නට පෙළහර පාලා දක්වන්ට කෝ කිය කියා පින්වතුනි ඇවිටිලි කර කර ඇවිටිලි කර කර මේ පිරිස උන් වහන්සේගේ පිටිපස්සෙන් එන ස්වාමීනි මහත් වූ කරුණා ඇති බුදුරජාණන් වහන්සේගේ පුතුණුවන් වහන්ස ඔබ වහන්සේගේ පෙළහරේ මහිමය අපි පින් නැති හින්දාද මන්ද පින් මදි හින්දාද මන්ද අපිට සිත්සේ බලා ගන්න බැරි වුණානේ ඔබ වහන්සේගේ පියාණන් වහන්සේ ලෝතුරු බුදුහාමුදුරුව වෙස්සන්තර මහරජුරුව වෙලා ඉන්න කාලේ සත සතු මහා දන් දීලා මුළු නුවර සුභීත කොට තපසට තපස්කම් කරන්න වනාන්තරයට යන දවසේ දනට පස්සෙන් දාණයට පස්සෙන් පසු පස්සෙන් ගිහිල්ලා දන් ඉල්ලපු බහමුණන්ට පවා නැහැයි කියන් නැතුව නැතයි නොකියා අස්වැය දන් දුන්න රතය දන් දුන්න ඒ වගේම ඔබ වහන්සේද ඒ පියාණන් වහන්සේ වගේම පෙළහර දක්වන්ට පසුපස ගියා වූ අපිට යම් කිසි පෙළහරකින් අපේ හාමුදුරුවනේ සන්තෝෂ කරන්ටක සන්තෝෂ කරනු මැනවි කිය කියාම පින්නතුනේ පස්සෙන් උන් වහන්සේට වැඳ වැටෙන පින්ඩොල බාරද්වාජ හාමුදුරුවෝ මේ අය කෙරෙහි හටගත් කරුණාවෙන් මෛත්‍රියෙන් උන් වහන්සේ මේ පන්සලට වඩින ගමන් හිටිය ගමන් අහසට පන නගිනවා ඉරුදීෙන් අහසේ පයින් ගමන් කරනවා විවිධ ඉරුදී ප්‍රාතිහාරේ පාමි සමහර වෙලාවට ශරීරෙන් දුන් දාලා පෙන්නනවා සමහර වෙලාවකට ශරීරෙ දිස්න ගස්සලා පෙන්නනවා සමහර වෙලාවට අහසින් බැහැලා සංසුන් ගමනින් ආයිමත් පයින් වඩිනවා සමහර වෙලාවට දැන් අර අතේ තියෙන සඳුන් පාත්‍රයේ අහසට ආසට දමලා ආයිමත් අතට අරගෙන ආකාශයෙන් අතට අරගෙන යමින් නොයික් විදිහේ පෙළහර දක්ව දක්වාම දැන් පින්වතුනේ ඔන්න පන්සලටම ගියා මේ වෙනකොට දහස්ව දහස් ගණන් පුජ්‍යලයෝ මිනිස්සු මහා තෙරුන් වහන්සේගේ පෙළහර දැක දැක දොහොත් මුදුන් දිදී මහත් සාදු නාද දෙමි ඇයින්ද සාදු නාද පූජාව ඔය අතරේ ඔල්වර සං හඬත් ඇහෙනවා එහෙමනේ ඉතින් සතුට වැඩි වුණාම සාදු නාදයේ මැද්දේ තව ඔය අතරේ අත්පුඩි ගහන සද්ද එහෙමත් ඇහෙනවා අසුරු සං පිළි විමින සද්ද එහෙමත් ඇහෙනවා විවිධ ආකාරයේ පස්ත හරිලා බලනකොට නටන ගයන සද්ද එහෙමත් මහා උත්සවයක් වාගේ දැන් ඔය අතරේ විවිධ ಗುಣ කතන හැම කෙනෙක්ම මේ ආශ්චර්ය ගැනයි කතා කරන්නේ ගෝලයා ගැන මේ ගෝලයාගේ හපංකම් ගැන හිතනකොට කතා කරනකොට ඉබේටම ගුරුවරයා ගැන කතා වෙන වෙල හස්වන් කල ගඟ හස්වන්නේයි කියන්නහසේ කියන්නේ පින්නතුනේ කුඹුර හස්වනකොට ඉතින් ගඟ ගැන කතා කරන්න නැතුව බෑනේ වතුර ඕන කරනවනේ යංගේසි රජුරුව කෙනෙක්ගේ සේනාව ගිහිලා යං රටක් අල්ලගත්තාම යුද්ධ කරලා රජුරුවන්ගේ සේනාව ගිහිල්ලා යුද්ධ කරලා රටක් අල්ලගත්තාම කියන්නේ අසවල් රජුරුව විසින් අසවල් රට ජයගත්ත දිනුව යුද්ධ කරලා ජයගත්තාය කියලා රජුරුවන් තමයි කීර්තියට පත් වෙන්නේ මෙන්න මේ වගේ තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා කරපු පෙළහරත්
බුදුපියාණන් වහන්සේගේ ගුණය ඉස්මතු වන්ට තව තවත් හේතුවක් බවටම පත් වෙනවා. එතකොට ඒ ඇතුලේ දැන් පින්ඩොල බාරද්වාජ මහ රහතන් වහන්සේගේ ගුණ කියන මිනිස්සු භාග්‍යවතුන් වහන්සේගේ ගුණත් කියන පින්ඩොල බාරද්වාජ රහතන් වහන්සේට වඳින පුදන මිනිස්සු හදවතින්ම බුදුහාමුදුරුවන්ටත් පූජා පවත්වන. එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේට මෙතන අද්භූත පූජාවන් උන්වහන්සේ ලබනවානේ. ඒ උන්වහන්සේ තුල තියෙන අරිහත් ගුණය නිසාමයි පින්නතුනේ. ඒසා උන්වහන්සේ එවැනි පූජාවන් ලබන්ට සුදුසු වුණා. සත්පුරුෂ ජනයන් විසින් තථාගත බුදුරජාණන් වහන්සේ අරිහත් කියලා දැනගන්න ඕන පින්නතුනේ. ඔබ සත්පුරුෂ නම් ඔබට පවා භාග්‍යවතුන් වහන්සේගේ අරිහත් ගුණය තේරෙන්න ඕන. ගෝලය කරන හපංකම් වලදී ගෝලය වැඳුම් පිදුම් ලබද්දී ඒ වැඳුම් පිදුම් කරන උදවිය කියන්නේ ගුරුවරයාගේ ගුණ. ගුරුවරයා හොඳ නිසා නේද ගෝලය මෙහෙම වෙලා තියෙන්නේ කිය. එතකොට මොකද වෙන්නේ? ඉබේටම ගුරුවරයාටත් වැඳලා පුදලා යෙතන. අන්නේ වැනි වූ වැඳුම් පිදුම් ලබන්ට සුදුසු වෙච්ච ගුණයට අරහන් කියලා කියන. දැන් ඔන්න පින්වතුනේ විශාල පිරිසක් මේ පන්සලට රැස් වුණා. දැන් අර රත්සඳුන් ගැටයකින් හදාපු පාත්‍රය පින්ඩොල බාරද්වාජ හාමුදුරුව අරගෙන ආවා. උන්වහන්සේ මගදීත් විවිධ ප්‍රාතිහාර්ය පපා තමයි වැඩම කළේ. පසුව දැන් මොකද වෙන්නේ කියලා අපි හොයලා බලන්ටමු. මේ සිද්ධියෙන් පස්සේ තථාගත මගේ බුදුරජාණන් වහන්සේට මේක ආරංචි වෙනව දැනගන්න හම්බ වෙනව. උන්වහන්සේ කරන්නේ සියලුම ස්වාමින් වහන්සේලාව රැස් කරනවා. එම තමයි විශේෂ දැනුම් දීමක් කරන්න ඕන නම් ඒ දැනුම් දෙන ක්‍රමවේදයක් තිබෙන පන්සලේ වැඩ ඉන සියලු දෙනා වහන්සේලාව රැස් කරනවා. රැස් කළා පින්නතුනේ. භාග්‍යවත් තථාගත මගේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනා වහන්සේ වෙනුවෙන් නැත්තම් සියලු දෙනා වහන්සේ අරමුණු කරගෙන ප්‍රකාශයක් කරනවා පින්වතුනේ. මහණෙනි අනන්තා පර්යන්ත වූ මේ බුදුන්ගේ ශාසන වල දඬු පාත්‍රයක් පිළිගත් කෙනෙක් නැහැ. ඔන්න පින්වතුනි, අනන්තා පර්යන්ත වූ බුදුවරුන්ගේ ශාසන වල කෙලවරක් කියන්න බැරි තරම් බුදුවරු පහළ වෙනා මේ ලෝකයේ ඒ කිසිම බුදුවරයන් වහන්සේ නමකගේ ශාසනයක ලී පාත්‍රයක් පිළිගත් කෙනෙක් නැහැ. මහණෙනි, මගේ ශාසනයේ අද මෙන්න ස්වාමින් වහන්සේ නමක් දඬු පාත්‍රයක් පිළි අරගෙන ලී පාත්‍රයක් බාරගෙන මේක වෙන්න බෑ. සිදු නොවිය යුතු දෙයක් සිදු කරලා තියෙන. මේ ලී පාත්‍රයක් වගේ දෙයකට නොකල යුතු දෙයක් කරලා තියෙන. මේ වගේ ප්‍රත්‍යයක් හේතුවෙන් පිරිකරක් හේතුවෙන් ශ්‍රාවකයෙකු විසින් ප්‍රාතිහාර්ය පාන්ට සුදුසු නැ නුසුදුස්සක් පින්ඩොල බාරද්වාජ තෙරුන් වහන්සේ සිද්ධ කරලා තියෙන්නේ. එනිසා මින් මනතට මේ දේ සිද්ධ වෙන්න බෑ. දැන් මේ වෙන විට පින්වතුනේ විනය ශික්ෂා පදයක් පනවලා නැහැ. දැන් මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ වෙනත් කිසිම බුද්ධ ශාසනයක ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් ඉරි ප්‍රාතිහාර්ය පාලා පාත්‍රයක් අරගෙන නැහැ. මේක ඔබේ පැත්තෙන් බලනකොට එදා හිටපු අර ගම්වැසි මිනිස්සුන්ගේ පැත්තෙන් බලනකොට මහා වික්‍රමයක් මහා හපංකමක් මහා ලොකු වැඩක් විදියට තමයි පේන්නේ. මේක ශාසනය ඇතුළේ ඉතාලාමක වැඩක් වෙනතුයි. ඔහොම දේවල් කරන්න නෙවෙයි ඉර්ධි බලය පාවිච්චි කරන්න කිව්වේ. ඉර්ධි බලය ලබන්නේ ඔහොම දේවල් කරන්නත් නෙවෙයි. ඉර්ධි බලය පාවිච්චි කරලා ඔවැනි දේ කිරීම ඉතා අනතුරුදායකයි. හේතුව අන් අය දෘෂ්ටිවලට එළඹෙන්න පුළුවන්. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලානේ මේ දහමේ උගන්වන්නේ. දෘෂ්ටි වලට එළඹෙන්න එපා කියලානේ. ඒත් පින්වතුනුත් ඉතින් හරි කැමති කවුරු හරි කොහේ හරි ඉර්ධි ප්‍රාතිහාර්ය පානවා කියලා කිව්වනම් වැල නොකැඩීයි බලන්න. අන්න රැස් විහිදෙනවා දිෂ්ණ ගහනවා කිව්වනම් එහෙම යාවි ඕන තරම් බලන්න. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රත්‍යපහසුකමක් බලාපොරොත්තුවෙන් වැඩියෙන් පිරිකර දානෙම බලාපොරොත්තුවෙන් වැඳුම් පිදුම් බලාපොරොත්තුවෙන් එවැනි වූ ප්‍රාතිහාර්ය පානෙක වැළැක්ුවා. මින් මනතට එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්න එපා කියලා එදා පින්නතුනි ශික්ෂා පදයක් පනවන උන්වහන්සේ. කිසිම ශ්‍රාවකයන් වහන්සේ නමකට ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්ට අදින් පස්සේ අවසර නැහැ කියලා සීලු භික්ෂුන් වහන්සේලා පෙළහර පෑමෙන් වැළකී සිටිය යුතුයි කියලා ශික්ෂා පද පැනෙව්වේ. දැන් අපි හිතාගෙන හිටියේ මේ හපංකමක් කරලා හඳුන් පාත්‍රෙත් අරගෙන
විශාල සෙනගක් එක්ක සාදුනා දප්පුඩි ගගහ මෙමෙ නට නැටුම් ගැයුම් එක්ක පින්ඩොල බාරද්වාජ මහරහතන් වහන්සේ පෙරටුව දැන් පන්සලට ආවම බුදුහාමුදුරුව සාදරයෙන් පිළිගනීවි කිය දොස් නැගුවා ඇතටම පින්නොතුනි බුදු පියාණන් වහන්සේ දා ප්‍රකාශ කළා ඔය අපිට ගැළපෙන්නේ නේ ඔය නොකළ යුතු දෙයක් කළේ කැපනේ ඔය පාත්‍රේ කරුණා කරලා කෑලිවලට කඩලා හක දාන්න ඔන්න පින්නොතුනි ඒ සඳුන් පාත්‍රේ කොටස්වලට කඩලා හක දාන්න කියලා කිව්වා ඒ තරම්ම බුදුහාමුදුරුව ඒක පිළිකුල් කළා ගැරහැව්වා ඒ කාරණාවට ද්වේෂයෙන් තරයෙන් එහෙම නෙවෙයි අනාගතේ අන් අය අනිත් අය මේ පූර්වාදර්ශය අරගෙන සාසනය තුල වැරදි වැඩ කරාවි කියන සිතුවිල්ල නිසා වෙන්නේ. තවත් කෙනෙක් විසින් පව් කර ගැනීම දැකලා බුදු පියාණන් වහන්සේ ඒ කෙරෙහි අනුකම්පාවෙන් මිසක තරහෙන් එහෙම නෙවෙයි මේ කාර්ය කළේ. ඔන්න දැන් කවුරුත් දන්නවා බුදු පියාණන් වහන්සේ විසින් 이르දි ප්‍රාතිහාර්ය ගෝලයන්ට තහනම් කළා කියන ආරංචිය. ටික දවසක් යනකොට පින්වතුනේ දැන් මම මුලින් කිව්වනේ අර නිගණ්ඨනාත පුත් ඇතුළු කරගත්ත ශාස්ත්‍රවරු තර්ක පාවිච්චි කර කර උපක්‍රම පාවිච්චි කර කර වංචා සහගත ක්‍රම පාවිච්චි කර කර හිතුවරයාගෙන් පාත්‍රය ඉල්ලුවනේ මටයි මේ පාත්‍රය අයිති කියලා. ඒගොල්ලොත් කිව්වනේ මේ පුංචි දෙයක් වෙනුවෙන් 이르දි ප්‍රාතිහාර්ය පාන්නේ නැහැ අපි කියලා. දැන් මෙතනත් ඒ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. බුදුහාමුදුරු ප්‍රකාශ කරානේ බුද්ධ ශ්‍රාවකයන්තෝ ප්‍රතිපහසුකම් වෙනුවෙන් 이르දි ප්‍රාතිහාර්ය පෑමෙන් වලකී යුතුයි කියලා. මේ ආරංචිය හැමතැනම ගියාම තීර්ථකයෝ පින්වතුනි ආයිමත් එකතු වෙන ඔවුනවුන් ටික එකතු වෙලා සාකච්ඡාවක් කරනවා. අන්න මහණ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේට ප්‍රාතිහාර්ය නොපාන්ට උන්වහන්සේ ශික්ෂාපදයක් පැනෙව්වලු. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ තමන් වහන්සේව නැත්තම් බුදුහාමුදුරෝ කියපු දේ දිවි හිමියෙන් ආරක්ෂා කර නැත්තෝ. බුදුහාමුදුරෝ යමක් කිව්වනම් ජීවිත පරදුවට තියලා ඒක ආරක්ෂා කරන අය උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ. ඒ කියන්නේ අදින් පස්සේ කීයටවත් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නම් පෙළහර පාන්නේ නැහැ. ඒක ෂුවර්. දැන් තීර්ථක එකතු වෙලා මෙහෙම කතා කරනවා. දැන් අපිට හොඳ චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා. ශ්‍රාවකයන්ට පෙළහර පාන්නට එපා කියලා ශික්ෂාපදයක් පැනෙව්වා නම් මහණ බවත් ගෞතමයෝ ඒ කියන්නේ තමන් වහන්සේත් පෙළහර පාන්නේ නැහැ කියන එක තමයි. ඔන්න තීර්ථකයෝ හිතන ඇති. දැන් තීර්ථකයෝ හිතන්නේ බුදුහාමුදුරුවෝ වික්ෂුන් වහන්සේලාට එපයි කියපු දේ බුදුහාමුදුරුවොත් කරන්නේ නැහැ කියලා. අපි බලමු ඒක එහෙමද එහෙම නෙවෙයිද කියත් මේ අය විශ්වාස කරන එක එහෙමයි කියත් මොකද බුදුහාමුදුරුවෝ යමක් එපයි කියන්නේ උන්වහන්සේත් කරන්නේ නැහැ එහෙනම් අනිත් අයත් කරන්න එපා කියන. එහෙනම් දැන් ගෝලයන්ට පැවරුවාල් මොකක්ද 이르දි ප්‍රාතිහාර්ය පාන්ට එපා කියන. එහෙනම් දැන් බුදුහාමුදුරුවොත් මේ වැඩේ කරන්නේ නැහැ. දැන් අපිට මේක ලොකු අවස්ථාවක් අපිට ලොකු වාසිය අපිට ලොකු චාන්ස් එකක්. තීර්ථක එකතු වෙලා මෙහෙම කතා කරනවා පින්නතුනි. මොකද්ද? දැන් අපිටත් පුළුවනි කතා කරන්න, කියන්න, ප්‍රකාශ කරන්න, ප්‍රසිද්ධ කරන්න නුවර හැම තැනටම ගිහිල්ලා පිරිස එකතු කරලා අපිත් පෙළහර පාන්නේ නැහැ. මොකද ගෞතමයන් වහන්සේ වාගේ අපිත් මේ පොඩි පොඩි දේවල් වලට පෙළහර පාන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් ගෞතමයන් වහන්සේ එකක් කරනවා නම් අපි 10ක් කරන්නම් පෙළහර පාල. ඔන්න කට්ටියක කතා කරගත්. අපි යවමු මෙහෙම මඩ ප්‍රචාරයක්. දැන් මේක අපිට ලැබිච්ච අවස්ථාව. මොකද ඔය ශ්‍රමණ බවත් ගෞතමයෝ කියපු දෙයක් වෙනස් කරන කෙනෙක් නන් නෙවෙයි කීයටවත්. ඒ නිසා තව දුරටත් ඒ අය අපහසුතාවයට පත් කරලා අපට ඉක්මතු වෙන්න හොඳම වෙලාවක් මේ ඇවිල්ලා තියෙන්නේ. තීර්ථකයෝ ටික කතා කරගත්තා. මුළු නුවරම පින්නතුනේ රැස්වීම් තියා අඥාණියු ටික මෝඩියු ටික එකතු කරගත්තා. ඒ කියන්නේ මේගොල්ලෝගේ වචනේ විශ්වාස කරන වචනවලට රැවටෙන අය ඕන තරම් ඉන්නවනේ. එදත් එහෙමයි අදත් ඕන තරම් වචනවලට රැවටෙන. එක එක්කෙනාගේ කතාවල් අහන්න කතාවල් වලට කැමති කතාව දෙස බලාගෙන පුද්ගලයා මනින්න පුළුවන්කම මිනිත්තු එදත් හිතන් හිටියා ඒක හරියි කියලා අදත් එදාට වඩා වැඩියෙන් හිතන් ඉන්නවා ඒක හරියි කියලා. දැන් තීර්ථකය වටා විශාල මෝඩයෝ පීස් දැන් එකතු වෙලා මෙන්න මේගොල්ලෝ මේ රැස්වීම් වල ඉඳගෙන කියනවා මහණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් වහන්සේ තම තමන් කිසිම ලාභයක් නිසා පෙළහර දක්වන්නේ නැතිලු. ඒගොල්ලෝ පෙළහර පානවා නම් අපිත් පෙළහර පාන. ඒගොල්ලෝ එක පෙළහරක් පෑවොත් අපි 10ක් පෙළහර පාලා පෙන්නන්න. ශ්‍රමණ බවත් ගෞතමයෝ පෙළහර 10ක් පාලා පෙන්නුවොත් එහෙම අපි පෙළහර 20ක් පාලා පෙන්නන්නම්. ඔන්න වේදිකාවල කතාව මිනිස්සු එකතු කරලා රැස්වීම් වල කතාව ඔන්න ඔය විදියට හැම තැනම දැන් ඉතින් ඒ වටත් අප්පුඩි ගහන්න පිරිස් ඉන්නවා.
ඒ වටත් විසිල් ගහන්න පිරිත් ඉන්නවා ඇත්ත තමයි එහෙනම් දැන් ඕන්න රමණ බවත් ගෞතමයෝ හෝ ශ්‍රාවකයෝ එක පෙළහරක් පාලා පෙන්නන එකනේ ඇත්තේ දැන් අපි 10ක් පෙළහර පාලා මොකද මේගොල්ලෝ හොඳටම දන්නවා බුදුහාමුදුරු කීප එකක් වෙනස් කරන්නේ නැහැ කියලා අන්න එහෙ දැනුම තුල ඉඳගෙන තමයි මේ වැඩේ දැන් බැහැලා තියෙන්නේ ඔවත් හර්ක පින්නතුනි දැන් හැම තැනම මේ රාවේ ආරංචි යන කොටිම පින්නතුනි මේ ආරංචිය එනවා රජ්ජුරුවන්ට පවා රජ්ජුරුවොත් මේ ගැන බයටපත් වෙලා මේක හරි නරක වැඩක් බුදුහාමුදුරුවෝ බොහොම නරක වැඩක් කරලා තියෙන්නේ මොකද පෙළහර පෑවේ නැතුනොත් කොහොමද මිනිස්සු පහදව ගන්න මිනිස්සු පහදින්නේ ඔයගේ දේවල් වලට දැන් බුදුහාමුදුරු ශ්‍රාවකයන්ට පෙළහර පාන්න එපා කියලා තියෙන්නේ එහෙනම් උන්වහන්සේ දැන් පෙළහර පාන එක නතර කළා වෙන්ට ඇති බිම්බිසාර රජුරෝ පින්නතුනි මේ බව හරියට දැන කියා ගන්නට තථාගත මගේ බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්න එනෝ ඇවිත් උන් වහන්සේට වැඳලා එකත් පසක ඉඳගෙන අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ පෙළහර පාන්නේ නැද්ද ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට පෙළහර පාන්න එපා කියලා ඔබ වහන්සේ ශික්ෂා පදයක් එහෙම පනවා වදාළද ඔව් මහරජතුමනි මං එහෙම ශික්ෂා පදයක් පැනෙව්වා බිම්බිසාර රජුරෝ ඊළඟට කියනවා පින්වතුනි එනං ස්වාමීනි තීර්ථකය ඔබ වහන්සේලාව දැන් අනුකරණය කරන්න පටන් අරන් තියෙන්නේ ඔබ වහන්සේවත් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්වත් අනුකරණය කරගෙන ඒගොල්ලොත් අන්න කියනවා අපි පෙළහර පාන්නේ නැ අපි පෙළහර පාන්නේ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ ගෝලය පෙළහර පානවා නම් විතර දැන් ඕකට ඔබ වහන්සේ මොකද කරන්නේ කවුද අහන්නේ බිම්බිසාර රජුරෝ බුදුහාමුදුරුවන්ගේ තීර්ථකයෝ අන්න ඔබ වහන්සේව අනුකරණය කරලා හැම තැනම කී කී ඇවිදිනම ගෞතමයන් වහන්සේ පෙළහර පාන්නේ අපිත් ඒක නිසා පෙළහර පාන්නේ ගෞතමයන් වහන්සේ එක පෙළහරක් පෑවොත් අපි පෙළහර 10ක් පාලා පෙන්නන දැන් ඔබ වහන්සේ ඔකට මොකද දෙන උත්තරේ පින්වත්නේ තථාගත මගේ බුදුහාමුදුරුවෝ පොඩ්ඩක් hina පහල කරලා කියනවා මහරජතුමනි ශක්‍ර දේවේන්ද්‍රයා හා ශක්‍ර දේවේන්ද්‍රයාව අනුකරණය කරන්ට යන පාංශු පිසාචකයෙක් වගේ කිසිම ගුණයක් නැති කිසිම ආධ්‍යාත්මික දියුණුවක් නැති තීර්ථකයෙක් තීර්ථකයන් ලෞතුරා බුදුන් හා සමසමව පෙළහර පාන්නේ කොහොමද? එහෙම හැකියාවක් නැති ඔවුන් ඔය විදියට කිය කියා යද්දී අපි මොකටද පෙළහර පාන්නේ? ඔන්න බුදුහාමුදුරු දීපු උත්තරේ. ශක්‍ර දේවේන්ද්‍රයාව අනුකරණය කරන්න හදන පාංශු පිසාචකෙක් වාගේ. බුදුහාමුදුරුවන් අනුකරණය කරන්න පුළුවන් ද ඔය තීර්ථකයන්ට? එහෙම කරන්න හදනවා කියලා කිව්වනම් ඒක නැතිකරන්න ඔය පාංශු පිසාචකේ කරන වැඩකට ඒක අභියෝගයක් විදියට මම මොකටද බාරගන්නේ අපි මොකටද බාරගන්නේ කියලා තමයි පින්නතුනි බිම්බිසාර රජුරවන්ට බුදුහාමුදුර ප්‍රකාශ කළේ. එතකොට බිම්බිසාර රජුරවහන ස්වාමීනි පෙළහර පාන්න එපාය කියලා ශික්ෂා පදයක් පැනෙව්වනිද? ඉතින් කොහොමද පෙළහර පාන්නේ? දැන් ඔබ වහන්සේ ශික්ෂා පදයක් පනවලානේ තියෙන්නේ පෙළහර පාන්න එපාය කියලා. මහරජතුමනි ශ්‍රාවකයන්ට ශික්ෂා පදයක් පැනෙව්වා තමයි. ඒක මට මම පනවගත්තේ නෑ. ශ්‍රාවකයන්ටයි ශික්ෂා පදය පැනෙව්වේ. එතකොට රජුරු අහනවා භාග්‍යවතුන් වහන්සේ ශික්ෂා පද ශ්‍රාවකයන්ට විතරද? භාග්‍යවතුන් වහන්සේ පනවන ශික්ෂා පදය භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කරන්නේ නැද්ද? ඔබ වහන්සේට වළංගු නැද්ද? ඔන්න පින්නතුනේ තථාගත මගේ බුදුහාමුදුරේ එකට හොඳ උත්තරයක් ලබා දෙන. මහරජතුමනි මේ මහා සාගරයේ උනත් එකපාරට වේලලා දාන්න උරා ගන්න තරම් ශක්තිය තියෙන සූර්ය දිව්‍ය පුත්‍රයා නැත්තම් සූර්යා සූර්යාගේ රශ්මය මේ මුළු සක්වල කොයි තරම් රත් කරනවද? ඒත් ඒ රශ්මයට සූර්යා දැවිලා යනවද? සූර්යයි විදිහටම තියෙන මහරජතුමනි ළඟ පාතක ඉන්න මිනිසුන්ගේ අස්තීන්ගේ පවා කන් කුපුරලා යන තරමට නාද කරන්න පුළුවන් සිංහයෝ නාද කරනෝ ඒ වුණාට සිංහයාගේ කන් දෙක පුපුරනවද? ළඟ ඉන්න අනිත් අයගේ කන් පුපුරන්න තරම් ඒ සද්දය ඒ තරම්ම ප්‍රතාපවත් ඒ වුණාට සිංහයාගේ කන් දෙක පුපුරන්නේ නැහෙනේ. මහරජතුමනි සර්වඥ රාජයන් වහන්සේගේ කෙළ ලක්ෂයක් සක්වලවල් වල පවත්නා වූ ආඥා චක්‍රය ආඥාව සර්වඥයන් වහන්සේ තමන් වහන්සේට බලපාන්නේ නැත්නම් තමන් වහන්සේට ඒක අදාළ වෙන්නේ නැහැ. මං ඔබතුමාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා මට උත්තරයක් දෙන්න. මහරජතුමනි ඔබට තියෙනව නේද අඹ වනය? අඹ උයනක් තියෙනව නේද?
එහෙමයි බුදුහාමුදුරුවනි. මහරජතුමනි මේ අඹ උයන බලාගන්නේ කවුද? ඒකට වෙනම සේවකයෝ පත් කරලා තියෙන්නේ බුදුහාමුදුරුවනි. මහරජතුමනි අඹ උයනින් පිටස්තර මිනිසුන්ට අඹ කඩන්න පුළුවන්ද අඹ කන්න පුළුවන්ද? බෑ බෑ බුදුහාමුදුරනි. රාජකීය අඹ උයනේ අඹ පිට කිසි කෙනෙකුට කන්න බෑ. කවුද ඒ නීතිය දැම්මේ? මමයි බුදුහාමුදුරනේ නීතිය දැම්මේ. රාජකීය අඹ උයනේ අඹ කණ්ඩ වෙන කිසි කෙනෙකුට බෑ කියලා මමයි නීතිය දැම්මේ. කාලා වුණොත් දඩුවන් කරනවා. එතකොට ඔබතුමා තමයි ඒ නීතිය දැම්මේ. ඒ කියන්නේ දැන් ඔබතුමාත් ඒ අඹ උයනේ අඹ කන්නේ නැද්ද? නෑ බුදුහාමුදුරනේ, ඒක මට වළංගු නෑ. මොකද ඒක මගේ අඹ උයනනේ. ඒ නීතිය මමනේ දැම්මේ. ඒ නිසා මට වළංගු නෑ ඒක. මහරජතුමනි මට කියන්න තියෙන්නේ ඒකම තමයි. තමන්ගේ අඹ උයනේ අඹ කෑවහම තමන්ට දඩ ගහන්නේ නැහැ. ගහන්න කෙනෙක් නැහැ. මොකද තමන්ගෙන් දඩ ගන්න කෙනෙක් නැති නිසා. මහරජතුමනි ඔබගේ ඔය 300ක් තරම් යොදුන් අංග මගද දෙරටේ පවත්නා වූ ආඥාව ඔබට නැතුව වගේම කෙල ලක්ෂයක් සක්වලවල පවත්නා වූ බුදුහාමුදුරුවන්ගේ ශික්ෂාපද සංඛ්‍යාත වූ ආඥාව බුදුන්ටත් නැහැ. අපේ පින්වතුන්ට තේරෙන්න ඕන දැන් ඔය කියපු කාරණා. ශික්ෂා පදයක් පනවන්නේ තවත් කෙනෙක් හික්මවන්නනි. ඒ මොකෝ නොහික්මුණු නිසා. බුදුහාමුදුරුවන්ට ශික්ෂා පදයක් ඕනද? ඕන නෑ. ඇයි? බුදු වුණා කියන්නේ හික්මිච්ච කෙනෙක්. එහෙනම් තවත් මොකටද උන්වහන්සේ ශික්ෂා පද අවශ්‍ය නෑ. ඒ නිසා ශ්‍රාවකයන් වහන්සේලාට පැනෙව්වා 이르දි ප්‍රාතිහාර්ය පෑම තහනම්. ඒක භාග්‍යවතුන් වහන්සේට අදාළ නැහැ. ඒක දන්නේ නැති ගොඩක් අය හිතාගෙන ඉන්නවා දැන් ඉතින් බුදුහාමුදුරුවොත් මින් පස්සේ 이르දි ප්‍රාතිහාර්ය පාන එකක් නැහැ. මෙන්න මේ අනුමානය තුල ඉඳගෙන උපකල්පනය කරගෙන බුදුහාමුදුරුවොත් අදින් පස්සේ 이르දි ප්‍රාතිහාර්ය පාන්නේ නැහැ කියන උපකල්පනය තුල ඉඳගෙන තමයි තීර්ථකව හැමතැනම පින්වතුනි රැස්වෙවි මෝඩයන් එකතු කර කර කියන්නේ. ශ්‍රමණ බවත් ගෞතමයෝ එකක් පෑවොත් පෙළහර අපි 10ක් පාලා පෙන්නන්නම් කිය කියා. මේ තමන්ට පිරිස් එකතු කරගන්න කරන වැඩ. වචන හරඹ තමයි මේවේ තියෙන්නේ. පින්වතුනි බුදු පියාණන් වහන්සේට උන්වහන්සේ පනවපු ශික්ෂාපද අදාළ නොවන්න හේතු තියෙනවා. උන්වහන්සේ ස්වයං භූත කියන අදහසක් තියෙනවනේ. ඒ කියන්නේ තමන් වහන්සේ විසින්ම තමයි බුදු වුනේ. කවුරුවත් බුදු බවට පත් කළා නෙවෙයි තමන් වහන්සේමනේ බුදු වුනේ. අනාචාරිය කියන උන්වහන්සේ ආචාර්යවරයෙක් නෑ. උන්වහන්සේමයි ගුරුවරේ. අප්‍රතිපුද්ගල කියලා කියන. ඒ ප්‍රතිපුද්ගලයක් නෑ බුදුහාමුදුරුවන්ට සමාන කරන්න. ඒ නිසා තමන් වහන්සේ විසින්ම තමන් වහන්සේම මහණ වුණා. කවුරුත් මහණ කළා නෙවෙයි බුදුහාමුදුරුවන්. තමන් වහන්සේමයි මහණ වුණේ. එතකොට ශ්‍රාවකයෝ එහෙම නෙවෙයි, ශ්‍රාවකයන් බුදුහාමුදුරුවෝයි මහණ කළේ. ඒ නිසා උන්වහන්සේ ඒ අනුන්ව මහණ කළ නිසා අනුන් කෙරෙහි අනුන් වෙනුවෙන් මහණ වෙච්ච ඇත්තන්ව හික්මවනවා ශික්ෂාපද පනවල. බුදුහාමුදුරෝ රන්තලිය බාර ගන්නවා, රන්තලිය දානේ වළඳනවා රත්තරන් පාත්‍රේ. හැබැයි ශ්‍රාවකයන්ට ඒක ඔට්ටුනේ. ශ්‍රාවකයන්ට රන් පාත්‍ර පිළිගන්න එපා කියලයි බුදුහාමුදුරු අනුදැන වදාලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ ගාමාන්තර සේනාසනවල වැඩ වාසය කරනවා. ශ්‍රාවකයන්ට පුළුවන් තරම් ආරණ්‍යවල, වෘක්ෂ මූලවල, ගස්ගල් යට ඒ වගේ තැන්වල තමයි වාසය කරන්න කියලා උන්වහන්සේ අනුදැන වදාරලා තියෙන්නේ. හික්මවන්ට මෙන්න මේ විදියට ශික්ෂාපද සංඛ්‍යාත උන්වහන්සේගේ ආඥාව උන්වහන්සේ කෙරෙහි බලපාන්නේ නැහැ කියන එක අපේ පින්වතුන් මතක තබා ගන්න ඕන. දැන් එදා බිම්බිසාර රජුන්ට මේක පැහැදිලි කළා. දැන් රජුරෝ මේ කාරණය දැන කියාගෙන අවශ්‍ය වුණොත් බුදු පියාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පානවය කියලා දැක්ුවාට පස්සේ රජුරෝ අහනවා කවදද, කොහෙද, කොයි වෙලාවකටද බුදුහාමුදුරුවනේ ප්‍රාතිහාර්ය පාන්නේ? ඔන්න පින්වතුනි තථාගත මගේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහරජතුමනි අනන්තා පර්යන්ත වූ බුදුවරයන් වහන්සේලා යමා මහ පෙළහර පාවදාරන්ට යෙදුනේ මේ සවැත් නුවර දීනේ. ඒ සවැත් නුවර තමයි මාත් යමා මහ පෙළහර දක්වන්නේ කියලා ප්‍රකාශ කළා. කොයි වගේ තැනකදද බුදුහාමුදුරුවනි? මහරජතුමනි ගණ්ඩම්බ කියන වෘක්ෂ මූලයකදී. කොයි කාලෙකද බුදුහාමුදුරුවනි? අදින් මාස 4ක් විතර ගියාට පස්සේ ඇසල පුරපසලොස්සක් පොහේ දවසේ තමයි මහරජතුමනි පෙළහර දක්වන්නේ. දැන් ඔන්න පින්නතුනේ දිනය, කාලය, තැන මේ සේරම ටික අහගත්ත බිම්බිසාර රජුරු අහගෙන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ
මගෙන් කෙරෙන්න ඕන යමක් තියෙනවද රජුරු අහනවා පින්නතුනි මා රජතුමනි මිනිස්සයන්ට කරන්න දෙයක් නැහැ මගේ පාරමිතාවේ බලයෙන් අඹ ගසකුත් ඒ ස්ථානයේ වැවෙනවා ශක්‍ර දේවේන්ද්‍රයත් දොළොස් යොදුන් නිලුපුල් මණ්ඩපයක් මවනවා ඔබට කරන්න කිසිවක් එතන නැහැ බුද්ධෝත්පාද කාලයේ උපන් පින්වතුන් යංගිසි විදියකින් පින් කරලා තියෙනවා නම් මේ වගේ බුද්ධශ්‍රීයක මහිමය බලාගන්න හිටසේ ආනේ අවස්ථාව ඔබ ඕනනම් ගන්න කිව්වා මේක දැක බලාගන්නයි කිව්වා ඔබට කරන්න කිසිවක් මෙතන නැහැ කිව්වා අජ්ජරුව බුදු පියාණන් වහන්සේට වැඳලා කියලා පින්නතුනි නිකුත් වෙලා කි. ඔන්න ටික දවසක් යනකොට මින් හාර මාසයකට පස්සේ බුදුහාමුදුරුව ආවල් තැන පෙළහර පානම අසවල් වෙලාවට අසවල් තැන මෙන්න මේ වගේ ගහක් යට බුදුහාමුදුරුව පෙළහර පානවා කියන ආරංචිය ලැබූ ගින්නක් වාගේ පින්නතුනි මුළු නුවරම කටකතාව හැම තැනකම දැන් තීර්ථකයන්ට ප්‍රශ්නය තීර්ථක හිතාගෙන හිටියේ ගෝලයන්ට ශික්ෂාපද පැනෙව්වට පස්සේ ගුරුවරයා ඒ කාර්යය කරන්නේ නැහැ කිය. දැන් ඉතින් රජුරුව හරහානේ මේ ආරංචිය මුලින්ම ගිහී දැන් මේක සිද්ධ වෙයි. වලක්ව ගන්න ඕන. මේ අය පුදුමාකාර උත්සාහයක් දරනවා මේක වලක්වන්න. ශ්‍රමණබවත් ගෞතමයෝ පෙළහර පෑවොත් එහෙම අපිට දැන්ත මේ ලැබෙන පුද සත්කාර ටිකක් නැති වෙලා යයි ආයි කතා කරන්න දෙයක් නැහැ ඉතින්. ඒක නිසා මේක කොහොම හරි වලක්වන්න ඕන. ආරංචි හැටියට අඹ ගහක් යට නේද මේ කාර්යය කරනවයි කියලා ආරංචි. පින්නතුන්නේ මේ අය මුළු නුවරම තිබිච්ච සේරම අඹ ගස් ටික කපලා විනාශ කරනවා. මොකද අඹ ගහක් යට පෙළහර පානවයි කියපු ආරංචියට. විවිධ බාධාවන් එල්ල කරනවා මේ කටයුත්තට. ඒ බාධාවන් සියල්ලම නිෂ්ඵල වෙන හැටි මින් මාස 4කට පස්සේ ඇසලපුන් පොහොය දවසේ තථාගත මගේ බුදු පියාණන් වහන්සේ ගන්ධබ්බ රුක්ෂ මූලයේදී සම්බුද්ධ ජීවිතයේ අවසාන වතාවට නැත්තම් තුන්වෙනි වතාවට වයසෙන් අවුරුදු 42ක් වාගේ කාලයකදී උන්වහන්සේ යමකක් මහා ප්‍රාතිහාර්ය පාවදාරණ හැටි දැන කියා ගැනීමට ඔබට ලබන සතියේ බදාදා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නේ අද දවසේ අපිට ඉඩ කඩ ලැබෙන්නේ මෙපමණයි මේ පිළිබඳ විස්තර කාරණා පැහැදිලි කරන්න. තථාගතයන් වහන්සේ නමකගේ ආශ්චර්ය විශ්මය උන්වහන්සේගේ බුද්ධශ්‍රීය බුදු මහිමය පිළිබඳව දැන ගැනීම උදෙසා අත්‍යවශ්‍යම කරන සාධකයක් තමයි තවත් කිසි කෙනෙකුට බුදු කෙනෙකුට ඇරෙන්නට ආවදාරන්නට බැරි විදිහේ ඉර්ධි ප්‍රතිහාරයක් පෑම සඳහා උන්වහන්සේට ලැබිච්ච නුවණට කියන්නේ යමා මහ පෙළහර පෑමේ නුවණ කියලා. ආන්න ඒ නිසාවෙන් ඒ ගැන බුදුහාමුදුරෝ ගැන දැන කියා ගැනීමේ අභිලාෂයෙන් බණහන ඔබ උන්වහන්සේගේ බුද්ධශ්‍රීය බුද්ධ මහිමේ දැන කියා ගන්නට ඒ පිළිබඳව දැනගත යුතුමයි. ඒ සඳහා ලබන සතියේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්ට ඔබට නැවත සිහිපත් කරමින් අපි ඔබට මතක් කළා මීට පෙර අතුවත් උදාවන වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන්ම ජාතිය නාලිකාව නෙත් FM ගුවන් විදුලිය මේ මාසයේ 31 ඓතිහාසික තිස්ස මහරාම පූජා භූමියේ සිට විශේෂ පින්කම් රාශියක් පින්වත් ඔබ වෙනුවෙන් නෙත් FM අනුග්‍රහයෙන් සිදු කරන බව විශේෂයෙන් අදිෂ්ඨාන බෝධි පූජා ආලෝක පූජා ඇතුළු කරගත්තා වූ පින්කම් රාශියක් ඔබ වෙනුවෙන් ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සිදු කරන්නට කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඒ සඳහා පැමිණ සහභාගී වී 2015 වර්ෂය තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගනිමින්ම අලුත් අවුරුද්ද බාර ගැනීමට මේ ආශිර්වාද පින්කම ජීවිතයට එකතු කරගන්නා ලෙස ඔබ සැමට මේ ගමන් අපි සිහිපත් කරනවා. අපි මුලින් මතක් කරන්ට යෙදුණා ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්නට වාග්ය තිබිච්ච නැති අපිට උන්වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දැක බලා වැඳ පුදා ගැනීමේ වාග්ය උදාපත් වුණා මේ බුද්ධ කල්පයේ උපන් නිසා වෙන්ම පින්වතුනි. ඒ අරමුණු කරගෙන අප විසින් අප විහාරස්ථානයේ ගාල්ල කරංගෙණී උණගස්සල ශ්‍රී නිවේසාරාම විහාරස්ථානයේ ජනවාරි මාසයේ 3 වෙනිදා 4 වෙනිදා හා 5 වෙනිදා කියන දින තුනේ උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා ශ්‍රී සම්බුද්ධ
සර්වඥ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් ලංකාවේ මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට සර්වඥ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඳ පුදා ගැනීමේ අවස්ථාව උදාපත් කරමින් පවතිනම ඒ ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතු වන්දනාව ධාතු ප්‍රදර්ශනය හා ඖෂධ පූජාවන් ආදී පැවැත්වීම ඒ දින කිහිපය පුරාවටම සිදු වෙනවා ඒ සඳහා සහභාගී වන ලෙස අපේ පින්වතුන් සියලු දෙනාට මතක් කරනවා ඒ දින කිහිපය තුල මේ ලැබෙන මහඟු මහණීය පුණ්‍යවන්ත අවස්ථාවෙන් ප්‍රයෝජනීය ගන්ත තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් එක අවස්ථාවකදී දැක බලාගෙන වැඳ පුදා ගන්ත ලැබෙන අවස්ථාව ඒ ආරාධනාව කරමින් අද ධර්මානුශාසනාවේ දායකත්ව උදෙසා කරන පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනු ධර්ම ශ්‍රාවක පින්වත් ඔබත් මා සමග මේ සඳහා එකතු වෙන්න ඔබට මේ පින්කම කරන්නට අවස්ථාව උදාපත් වුනි අංක 37 9 සමගි මාවත කලුකොඳයාව මල්වාන ලිපිනේ පදිංචි අවුලේ එකම පුතුණුවන් හේවා තල්ගස් දුවගේ ශනික් ද සිල්වා පුතුණුවන් සහ ස්වාමි දියණිය දයබර මෑණියන් වන්නියාරච්චගේ කරුණාවතී මාතාවැතුළු සහෝදර සහෝදරියන් විසින් 2014 ජූලි මාසේ 21 වෙනි දින හදිසියේ පරලෝ සැපත්වෙන්ට යෙදුන 38 හැවිරිදි හේවා තල්ගස් දූවගේ සුගතපාල මහත්මාණන්ට පින් අනුමෝදන් කිරීමේ පරම අභිලාෂයෙන් යුක්තවයි අද දහම් දේශනාවේ දායකත්වයේ දරංක යෙදුනි අපි හැම දෙනා සමගම එකතු කරගත් මේ පින අනුමෝදන් කරනවා විශේෂයෙන්ම ශ්‍රීපත් කරගෙන දායකත්වයේ දරන අපේ පින්වතුන්ගේ ඥාතිත්වයට අනු හේවා තල්ගස් දූවගේ සුගතපාල මහත්මාණන්ට මේ පින් අයිති වේවා සසර කවදාවත් එවන් අකල් මරණ වලට නරක රෝගාබාධ වලට අඩු ආවිෂයන්ට පත් නොවේවා හදිසි අනතුරු ආදියට පත් නොවේවා සසර සැපවත් කරගෙන ප්‍රාර්ථනානුකූල බෝධියකින් ඉක්මන් භවයකදී නිවන් පසක් කරන්ට හේතු වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරන්ට සුජීවත්ව වාසය කරන ශංකද සිල්වා පුතුණුවන්ට ඒ වගේම වන්නියාරච්චිගේ කරුණාවතී මෑණියන් ඇතුළු කරගත් පවුලේ සෑම සිළු දෙනාටම නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා දුක් භය රෝග දුරු වී යහපත් ප්‍රාර්ථනා සඵල කරගන්නට හේතු වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරමු ධර්ම ශ්‍රාවක පින්වත් ඔබටත් ඔබ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් අපි හැමටත් නිවන් පසක් කරන්ට මේ පින පාරමිතා ධර්මයක්ම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරගනිමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති